අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල බිත්තර රුපියල් 2කින් පහලට 19 නිසා රජයේ ආයතන පාඩු ලැබුවා ඇමති සබ්‍රි හෙලිකරයි ඉන්දියාවට පැන්න කුඩු කොස්තාපල් ඉන්දීය පොලිසියට කොටු කුඩ්ඩන් 4 දෙනෙක් කුලියා පිටිය බන්ධනාගාරයෙන් පණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසු බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමයේ නියෝජිතයින් පවසනවා. समस्त लंका बित्तर निष्पादकयन संगमे अध्यक्ष मंडल सामाजिकयन तंगल कार्लटन निवसेदी अग्रामात्य महिंद राजपक्ष महता हमुपुना बित्तर मिल संबंधेन मेन्म निष्पादकयन मुहुण दे सिटन गैटलु पिलिबंदवद मिहिदी करुणु साकच्छा कला लबन संदुदा सिट बित्तर एक मिल रुपयाल देककिन नडु किरीमट एहिदी तीरने कल बवाई समस्त लंका बित्तर निष्पादकयन संगमे सभापति आर एम सरत महता प्रकाश कले අගමැතිතුමාගේ ඉල්ලීම පරිද්දම අපි රුපියල් 2ක් අඩු කරන තීරණය කිරුවේ සිල්ලර මිල බණ සඳුදාගෙන පස්සේ රුපියල් 21 22 වෙයි තොග වශයෙන් ගන්නවා නම් 18යි 19ට බිත්තර ඕන තැනකට ලංකාවට ගිහින් දුන්නේ නැහැ කොහාට හරි අවශ්‍ය නම් බිත්තර ලක්ෂ 10ක් 15ක් හරි දෙන්න පුළුවන් අපේ නම්බරෙත් 037 22 93 300 එහෙම නැතිනම් 073 569 078 දහනම විනේ ව්‍යවස්ථා සංශෝධනයේ හරහා රජය සතු පෞද්ගලික සමාගම්වල අයිතිය විගණකාධිපතිවරයා වෙත පැවරී තිබු බව අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඒ හේතුවෙන් රජය සතු පෞද්ගලික සමාගම් ලාභ නොලැබූ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පැවැත් වූ උත්සවයකට කොළඹ දියෙක් වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව කියා සිටියා. එම සංගමේ සමාජිකයන් රැසක් ඊට එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා So that the government-owned companies can compete with the private sector. රජයේ සතු සමාගම් තියෙන්නේ පෞද්ගලික අංශයේ සමග කරට කර තරඟ කරන්න. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ සමාගම්වල අයිතිය විගණකාධිපතිවරයාට පැවරුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් කාලේ පිහිටවපු රක්න ලංකා සමාගම මුලින්ම පිහිටවන්න වැය වුණේ මිලියන 5ක මුදලක් විතරයි. හැබැයි වසර 10ක් යනකොට රක්න ලංකා ආරක්ෂක සමාගම බිලියන 2ක ප්‍රතිලාභ ගෙව්වා. ඒක සුවිශේෂී මංසලකුණක්. ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ තත්ත්වය පිළිබඳ තොරතුරු නිරීක්ෂණය කළ ඉන්දියා විරාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානයක් මෙහිම අවසන් කර මව් රට බලා පිටත්ව ගියා. නෞකාව මුහුදේ ආරක්ෂිත ස්ථානයක රඳවා තිබෙනවා. නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීමට දායක වූ සියලු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රසාදය පළ කරනවා. ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කලාපයේ සංගමන් කඳතුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබු මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීමට පැය 35ක දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ගින්න හටගත් අවස්ථාවේ ඒ නිවා දැමීම සම්බන්ධයෙන් දැඩි අවධානමක් මතු වුණා. නෞකාවේ ඇති ඉන්ධන මුහුදට ගලා ගිය හොත් දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බවටද අනුතුරු අඟවා තිබුණා. සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් වළක්වාලමින් නැවේ ඇති වූ ගින්න පාලනය කිරීමට දායක වූ සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරන්නේ. නෞකාව මේ වන විට ගොඩබිමේ සිට නාවික සතපුම් 40ක් දුරින් යුත් ආරක්ෂිත ප්‍රදේශයක රඳවා තිබෙනවා. නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ගින්න නිවා දැමීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ යානා යොදා ගනිමින් ජලය ඉසීමට කටයුතු කෙරුණා. එමෙන්ම නියමුවන් රහිත යානා යොදා ගනිමින් තොරතුරු විමර්ශනීය දෙසිදු කර තිබෙනවා. මෙරට ත්‍රිවිධ හමුදාවේ සහ වරාය කාර්ය මණ්ඩලවල දැඩි කැපවීමෙන් නෞකාවේ ගින්න පාලනය කිරීමට නොහැකි වූයේ නම් රටට විශාල හානියක් සිදු වීමට ඉඩ තිබුණා. ජාත්‍යන්තරයේද මවිත කරමින් කුඩා රටක් වූ ශ්‍රී ලංකාවට ගින්න මැඩ පවත්වා සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමට හැකිවීම ජාත්‍යන්තරයේද පිළිගැනීමට ලක් වූ කරුණක්. නැවේ සිටි 23 දෙනාගෙන් 22 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකිවීම රට ලැබූ තවත් ජයග්‍රහණයක්. ශනික ප්‍රතිචාර දක්වූ මෙරට ආරක්ෂක අංශ ගින්න නිවා දැමීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ අනුවයි ගින්න පාලනය කර ගැනීමට හැකි වුණේ. ඉන්දියා නාවික හමුදාව සහ විරලා ආරක්ෂක දෙපාර්තමේන්තුවද මෙම කටයුතු වලට සිය සහයෝගය දක්වුවා. ඉන්දියා විරලා ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනීය ගුවන් යානා දෙකක් හදිසි අවස්ථාවකදී යොදා ගැනීමට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තුඩුපොලේ ස්ථානගත කර තිබුණා.
इन एक यानयक नौकावे तत्त्वे पिलिबंदव मेहुम कंडायम वलट तुरुतुरु लबा दीमेन पसु यली इंडिया बलापियासर कला अनेक गुवन याने तवदुरटत अदाल मुहुदु प्रदेशे निरीक्षण कटयुतु वेनुवेन यदवा तिबेनवा इमेन्म इंडिया वेरला रक्षक दिपार्तमेंतुवट अयत तवत नौका देकक अद दहवल मेम मेहुम वलट एकरे गत्ता ගොඩබිමට කිලෝමීටර් 74ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ ස්ථානගත කර ඇති නිව් ඩයමන්ඩ් නැමැති මෙම නෞකාවේ ගින්න පාලනය කිරීමට රසායනික ද්‍රව්‍ය මෙන්ම ජලයේදීම තවදුරටත් සිදු වෙනවා. සිසිලන ආවරණ ලබා දීමද නාවික හමුදාවේ මූලිකත්වයෙන් සිදු කරනවා. ආපදාවටපත් නෞකාව අයත් සමාගමේ මැදිහත්වීම මත 10 දිනකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ස්ථාන දෙරළන්ත විශේෂඥයන් පිරිසක් සහිත ගුවන් යානයක් හෙට දිනේ මත්තල වෙත ළඟා වීමට නියමිතයි. නෞකාවේ සමාජිකයන් විසදෙනකු නාවික හමුදා නෞකාවක ආරක්ෂිතව සිටින අතර ඔවුන් හෙට දිනේ දුරකතන මාර්ග ඔස්සේ පෞලේ සමාජිකයන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සඳහා නාවික හමුදාව කටයුතු සූදානම් කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතයේ අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒ යහපත් සීමාවාසිකයා වැඩමුළුවේ ආරාධිත දේශනීය පවත්වමින් යහපත් සීමාවාසිකයා දෙදින වැඩමුළුව කැලණිය බොල්ලේගල මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යන ආයතනයේදී අද ආරම්භ වුණා. රජී වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සංවිධානය කළ මෙම වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගෙන සිටින ආධුනික වෛද්‍යවරුන් 680 දෙනෙකු එක්ව සිටිනවා. අද ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවේ අටවැන්නයි. සියකට අධික මහාචාර්යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී දේශන සිදු කරනවා. කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ රජයේ විවිධ අංශගත තීරණාත්මක හා කඩිනම් පියවර මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශිෂ්ට ප්‍රයත්න නිසා බව සිය කතාව ආරම්භමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියා. මෙම ව්‍යායාමයට දායක වූ සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ට ජනාධිපතිතුමා කෘතඥතාව හා උපහාරය පුද කළා. Yes, I take this opportunity to commend, pay tribute to and express my gratitude to all healthcare professionals and others who contributed to Sri Lanka's response to COVID-19 pandemic. I'm also proud to say that Sri Lanka, despite still being a developing country, managed to face this situation very successfully because of our free healthcare system. Each and every patient was treated at our government hospitals at government's expense. These achievements are why Sri Lanka's success in dealing with the COVID-19 pandemic has been justly commended by international institutions. Another important lesson emerging from the COVID-19 pandemic has been the importance of maintaining a centralized healthcare system. Achieving certain public health goals remains a core responsibility of the government. I am determined to work towards creating a healthy nation during my tenure as president of this country. In the words of the Buddha, Arogya Parama Labha, health is the ultimate profit. By dedicating yourself to the highest standards of healthcare provision that can be achieved, you will be in a position to contribute immensely to the well-being of your fellow men and women. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්ද රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. වැඩමුළුවට සහභාගී වූ ජනාධිපතිතුමා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැලණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමින් වහන්සේ බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා. උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ අනුරුවක් තිලින කළා. සබුගස් කන්දේදී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 23ක මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට ගන්න ලැබුවා. හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 23ක් අතරංගුවට ගැනුනේ සබුගස්කන්ද ප්‍රදේශයේ මෙම පොලිස් කොස්තාපල්වරයාගේ සොහොයුරාට අයත් බඩු මඩුවක සංගවා තිබේදී.
ඒ මීගහවත්ත පොලිස් ස්ථානාධිපතිවරට ලැබුණු තොරතුරකට අනුවයි මක්කඩු සම්බන්ධයෙන් මීට පෙර අතරංගුටගත් සකරුවන් දෙදෙනෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා ඒ අනුව වඩුමඩුවේ විද්‍යුත් උපාංගයක සංගවා තිබේදී මේ මක්කඩු කිලෝග්‍රෑම් 300 සුවා ගැනුණා වඩුමඩුවේ අයිතිකරු වන සකකරු පවසා ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාසයේ සේව කරන කොස්තාපල් බරේකු වන තම බාල සොහිරා මේ මත්ද්‍රව්‍ය තමන්ට ලබා දුන් බවයි සිද්ධාත් සමග අතුරු දන්වන සිටි පොලිස් කොස්තාපල් බරයා ඉන්දියාවේදී අතරංගුටගත් බව පොලිසිය ප්‍රකාශ කරනවා කුලියාපිටියේ බන්දනාකාර සිරමැදිරියේ සිටි මත්කුඩු වලට ඇබ්බැහුවන් සිව් දිනෙකු සිරමැදිරියේ වහලේ කඩා පැන ගොස් තිබෙනවා. ඔවුන් කමුරාපොළ, ගල්පොළ, නාරන්ගොඩ සහ අලහිටියා ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් සොයා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි. පොලිස් විශේෂ කාර්ය බලකාට ලැබුණු තොරතුරකට අනුව කෙසල්වත්තේ දිනුක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු වන කෙසල්වත්තේ කසුන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා අතරංගොඩ ගත්තා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන ප්‍රමාණයක් මෙන්ම තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් බාරයටගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් වලින් මිලදීගෙන ඇති ලොරි රථයක් සහ නවීන යතුරුපැදි 3ක්ද සොයා ගත්තා. හෙරොයින් ග්‍රෑම් 427කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අතරංගුටගෙන තිබෙනවා. වලාන දූෂණ මර්ධනයක කී නිදහඬ ලැබුණු තොරතුරකට අනුව පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතරංගුට ගැනුණා. එක් අයෙකු සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 424කට අධික ප්‍රමාණයක් තිබු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනෙක් පුද්ගලයා සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සොයාගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙරේදී ආගමික වතාවත් වල නිරත වුණා. කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර චෛත්‍ය අභියසදී ආගමික වතාවත් වලට එක් වුණා. කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය ගොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියා. මහා සංඝරත්නය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද එක් කළා. ඔබතුමන් ඒ වාගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කියන ඔබ දෙපළගේ නායකත්වයේ යටතේ මේ රටේ ඇති වෙලා තිබෙනා වූ යම් යම් ගැටලු සහගත දේවල් තිබෙනවා නම් ඒ සියල්ලක්ම ධූරේ භූත භාවයට පත් කරගෙන රටවාසී සියලු දෙනාටම සතුටෙන් සමාදානයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් ඒ වාතාවරණය කොට්නගා දේවිය කියන ඒ විශ්වාසය ඒ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙනවා අනුතුරුව කතරගම දේවාල භූමියට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අෂ්ටඵල බෝධීන් වහන්සේ වන්දනාමාන කළා. රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍යවරයාට සහ රටට සෙත්පතා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් කතරගම පූජා භූමියේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස දීප වැත්තුණා. පිරිත් සජ්ජායනාව ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ුණා. ඊට සමගාමී වාද පෙරවරුවේ කතරගම අභිනවාරාම විහාරස්ථානයේදී සංගත දක්ෂිණාවක්ද පැවැත්ුණා. ධර්මිෂ්ඨ කියන වචනය විනාශ කරලා දැම්මා. ඒ වගේම යහපාලනය කියන වචනය විනාශ කරලා දිච්චමී රජවරුන්ට අවනම්බු කළා. එබඳු ස්වභාවයක් නැති හැම දෙනාම ප්‍රිය කරන හැම දෙනාගේම ගෞරවය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ නැතිතුමන් මහින්ද රාජපක්ෂ නැතිතුමන් අද මේ රට කරවාගෙන යන ස්වභාවය තුළින් අපට අනාගතයේ හොඳ දියුණු රටක් බවට පත් කරගන්නට හැදෙන වැදෙන පරපුරට ජාතික ගීයේ කියන ස්වභාවය දැක ගන්න පුළුවන් රටක් බවට පත් කරන්නට මෙතුමන්ලා ක්‍රියා කරන ලබනවා රුහුණු මහා කතරගම දේවාලයේ දේව පූජාවටද එක් වූ අග්‍රාමාත්‍යවරයා පැමිණ සිටි බැතිමතුන්ගේ සුව දුක් විමසමින් සුහද කතා බහකට නිරත වුණා. ඕනෑම දෙයක් වගා කළ හැකි සරුසාර පොළොවක් හිමි මෙරට කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට අවශ්‍ය පරිදි නිෂ්පාදනය කිරීමෙන් විශාල වශයෙන් විදෙස් විනිමය ඉපේ හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. රජෙන්දේ සඳහා දිරිගැන්වීම සිදු කරනවා. මෙරට කෘෂි නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරය තුළ ඉතා ඉහළ පිළිගැනීමක් පවතිනවා. රසයෙන් හා ගුණයෙන් උසස් බැවින් මෙරට රබුටන් සඳහාද ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවතින්නේ ඉතා ඉහළ ඉල්ලුමක්. රබුටන් වගාවෙන් ඉහළ පළදාවක් ලබා ගැනීමට කාබනික පොහොර භාවිතය, අතු කප්පාදුව සහ ජල සම්පාදනය නිවැරදිව සිදු කළ යුතුයි. උසස් තත්ත්වයේ රබුටන් අපනයනින් විශාල විදේශ විනිමයක් ඉපෙයිය හැකි බවයි ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යක්ෂ සහිත රබුටන් වගාකරුවන් පවසන්නේ.
ඇපල් මිදි දොඩම් පරණ වෙච්ච දේවල් ගෙනල්ලා අපි කනට වැඩි මේ අපේ දෙයක් කන්න අපේ රමුටන් ඊටම රහයි ඒ හේතුව තමයි අපි මේ කොම්පෝස්ට් යොදන නිසා රමුටන් මේ සැරේ තමයි අපි පිටට අරින්ද බැලුවේ මේ කොරෝනා ප්‍රශ්න නිසා දුබායි වලට එංගලන්තයට රමුටන් ඇරියා ඉතින් ඒක අපිට විදේශ විනිමයක් එනවා දැන්නේ වෙළඳ පොළ අපි බලාපොරොත්තු වෙනවා මේ රජයෙන් අපිට ඒක ලැබෙන බව අපි විශ්වාසිකින් දැන් අපි තවත් සතුටින් මේක කරගෙන යනවා පිටරටින් එන පළතුරු වලට වැඩි මිනිස්සු මේකට නැඹුරු වෙයි කියලා මේ මුළු ගම්මානෙම ජීවත් වෙන මේ රැකියාවෙන් අපි රජ රැකියාව කාටවත් නැහැ අවුරුද්දකට තියෙන එක කන්නේ මේ තමයි මේ කීයක් හරි හොයාගන්නේ අහුවට වේලෙනවා වැස්සට තෙමෙනවා සෑහෙන දුස්සල සාවල් වලට මූණ දෙනවා ඉතින් අපිට සාමාන්‍යයෙන් පොඩි කුටියක් වගේ හදලා දෙනවා නම් අපි ගොඩක් කැමති බොහොම අමාරුවෙන් මේ රස්සාව කරගෙන යන්නේ නිසා අපිට පුළුවන් තරම් සහනයක් ලැබලා දෙන්න කියලා තමයි අපි කියන්නේ आर्थिक वशेन इहल आदायमक लभ्य है कि प्यास वगाव केरहि राज्य मध्यत्वीम अत्यवश्य बव वगा करुवन पवसनवा राज्य सहाय लभन्ने नम वगाव तव दुरटत व्याप्त कलय कि बवाय ओउन पेन्मा देन्ने වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අලකොළගාල ප්‍රදේශය ප්‍යාස් වගාවට උචිත දේශගුණයකින් යුක්තයි. බොරගස් රහංගහ අඹේවල යන ප්‍රදේශවල ප්‍යාස් වගාව සිදු කෙරෙමින් පවතිනවා. එම වගාවට උචිත දේශගුණික තත්වයක් මෙම ප්‍රදේශයේ පැවතියද ගොවීන් වැඩි වශයෙන් අතුරු වගාවක් ලෙසයි ප්‍යාස් වගාවට යොමු වෙසිරින්නේ. ප්‍යාස් ගසකින් කිලෝග්‍රෑම් 30ක පමණ අස්වැන්නක් ලැබෙන බව ගොවීන් පවසනවා. එහෙත් නිසි මිලකට ඒ අලෙවි කර ගැනීමට ඉඩකඩ සැලසී නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රජයේ මැදිහත්වීම මත වගාව තවදුරටත් ව්‍යාප්ත කර අස්වැන්නට නිසි මිලක් ලබා දෙන්නේ නම් එය තමන්ට විශාල සහනයක් බව ප්‍යාස් ගොවීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. නිසි මිලක් අපිට හම් වෙන්නේ නැහැ. අතර මැදියන් ඉඳ අපිට ආදායමක් නැහැ. රජයේ මැදිහත් වෙලා අලුත් පැල ලබා දීලා ප්‍යාස් වගාව දිනු කරා නම් හොඳයි. අපිට වෙළඳ පොලක් නැතිකම තමයි ප්‍රධාන ගැටලුව වෙලා තින්නේ මේක විකුණා ගැනීමට. පිටරට උනත් යවන්න පුළුවන් මේකට වස විස නැති නැවුම් පළතුරක් මේ රජයෙන් අපිට ප්‍යාස් වලට හොඳ මිලක් ලබා දුන්නා නම් අපේ ගොවියන්ට හොමතර ආදායමක් එනවා. අපිට ප්‍රධාන ලෙසට මේ ප්‍යාස් වගාව දිනු කරලා දෙනවා නම් ගොඩක් හොඳයි. දැනට තියෙන පරණ ගස් රජින් ලබා දෙනවා නම් පැලටියක් ගොඩක් වටිනවා. MT New Diamond නෞකාවේ ගින්න පාලනය කිරීමට එක් වූ සියලු දෙනාට අග්‍රාමාත්‍යතුමා ස්තුතිය පළ කරනවා. අනතුරටපත් MT New Diamond තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න නිවා දැමීමේ කුරාන් විදියට එක්ව සිටි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සියලුම ආරක්ෂකංශ හා වගකිවයුතු ආයතන සමාජිකයන් සියලු දෙනාට තමන්ගේ ස්තුතිය හිමිවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණය හා ජීවිත බේරා ගැනීම උදෙසා සිය ජීවිත අවදානම නොතකා ඔබ සියලු දෙනා ඉටු කළ මෙම මෙහෙවර මිනිසාගේ පැවැත්ම උදෙසා සිදු කළා වූ මිල නොකළ නොහැකි උතුම් කැපකිරීමක් බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කරනවා. නෞකාවේ ගින්න නිවැදැමීමේ ක්‍රියාන්විතයේදී ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් ලොවට විදහා දක්වූ වීරත්වය හා කැපවීම පිළිබඳව තමා ඉතාමත්ම සතුටට පත්වන බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. ඉන්දිය නාවික හමුදාව සහ ඉන්දිය වෙරළ ආරක්ෂක නෞකා හයක කාර්ය මණ්ඩලය මෙවන විට අනතුරටපත් නෞකාව බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ මෙහෙයුමක එක්ව සිටීම ප්‍රශංසනීය බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් සඳහන් කරනවා. දඹුල්ල මූලික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. දඹුල්ල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දිකිරුනේ රුපියල් ලක්ෂ 101 වියදමින් ඉතා කෙටි කාලයකින් නිම කළ මෙම ඒකකය මගින් ඌව වයඹ උතුරුමැද සහ මධ්‍යම පළාත්වල ජනතාවට සිත සැලසෙනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ රුපියල් ලක්ෂ 20ක මුදලක්ද රෝහල වෙත පරිත්‍යාග කෙරුණා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෛද්‍ය අධිකාරී ප්‍රදීප් දිසානායක මහතා වෙත එම මුදල ලබා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. Then platform විශේෂාංගය. Platform. එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම වෙන කබෑඳිල්ල නිසා ජාතික ලැස්ස මන්ත්‍රී ධුරය වගේම පක්ෂ නායකත්වයේ ගැන තවමත් තියෙන ගැටලුවක්.
හැබැයි ගිය සතියේ තිබ්බ මාධ්‍ය හමුවක දිනං හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර නම් කිව්වේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ තමයි කියලා. නිකම්ම නෙමෙයි ප්ලෑන් එකකුත් තිබිලා තියෙනවා. ඉස්සෙල්ලාම රවීටයි දයාගමගේටයි වජිරටයි නවීන්ටයි එන්නේ කියලා වෙන වෙනම එයාලට නායකත්වය දෙනවා කියලා කියනවා. ඊට පස්සේ එයාලා එකතු වෙලා රණ්ඩු වෙද්දි මෙයාලා රණ්ඩු වෙනවනේ. ඒකින්ද මම පාර්ලිමේන්තුවට යනවා කියලා නායකතුමා පාර්ලිමේන්තුවට යනවා. ඔන්න ඔහොම තමයි හිරුනිකා කිව්වේ. ප්‍රශ්නේ ඒ විදිහට තියෙද්දි උමා එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ හිටපු ඇමතිවරයෙක් වෙච්ච ජෝන් අමරතුංග නම් කියන්නේ මේ රස්සා දෙන විදිහට තවත් අවුරුදු 10කටවත් මේ ආණ්ඩුව හොල්ලන්න නම් බෑ කියලා. පහුගිය පොයට විපක්ෂ නායක කාර්යාලයේ ධර්මදේශනයක් තිබ්බා. පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ තමයි ප්‍රධාන ධර්මදේශනයට වැඩම කළේ. වැඩ කල් දාන එක අතපසු කරන එක දැන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වෙලා. ඒ නිසාම තමයි පහුගිය කාලේ ජනතාව ඒ පක්ෂයේ ප්‍රතික්ෂේප කළේ. බුදුදහමෙන් දේශපාලනයට ගන්න පුළුවන් ආදර්ශ ගැනත් උන්වහන්සේ මෙහිදී සඳහන් කළා තියෙනවා. ඔව් මා ධර්මදේශනය ඉවර වෙලා කට්ටිය ඔක්කොලාම එකතු වෙලා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කර කර හිටියලු. අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා සජිත් ප්‍රේමදාසගෙන් අහනවලු ඇත්තද ලබන බදාදා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ බාර ගන්න ලෑස්ති කියන්නේ කියලා. මොන බොරුදානේ පාර්ලිමේන්තුව රැස්වුණු දවසේ ඉඳලා මම වැඩ කරන්න පටන් ගත්තා. අලුතින් ඉතින් වැඩ බාර ගන්න දෙයක් නැහනේ සජිත් කිව්වලු. එක්සත් ජාතික පක්ෂ කට්ටිය වැඩ කල් දැම්මට අපි නම් නියම වෙලාවට වැඩ කරන කට්ටිය. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු එහෙම කිව්වලු. පරිසරය ආරක්ෂා කරනවා කියන කතාවත් එක්ක අපි පහුගිය කාලෙම විල්පත්තුව ගැන කතා කරා. ඊයේ පෙරදවෙදි සිංහරාජය ගැන කතා කරා. දැන් අලුතින්ම කරලියට ඇවිල්ලා තියෙන්නේ හන්තාන. හන්තාන පරිසරික ආරක්ෂක ප්‍රදේශයේ අඩි 3000කට ඉහළින් කිසිම අනවසර ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් කරන්න බෑ. ඒක තහනම්. එහෙම කියලා බෝඩ් එකකුත් ගහලා තියෙද්දි අක්කර 2ක විතර භූමි ප්‍රදේශයක් සුද්ධ කරලා එලි පැහැලි කරලා එනසල් වගා කරන්න යනවා කියලා තමයි ආරංචිය. මේ සිද්ධිය පිටිපස්සේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි අහල පහල අයනම් කිව්වේ. ඕනිෂා එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හිටපු ඇමති කෙනෙක් වෙච්ච ලක්ෂ්මන් කිරියල්ලගේ දුවට තෑගි ඔප්පුවකින් හම්බෙච්ච ඉඩමක් කියලා තමයි ප්‍රදේශවාසීන් නම් කියන්නේ. පෞගිය දවසක බන්දුල ඇමතිතුමයි ලසන්ත ඇමතිතුමයි නිමාලංස රාජ්‍ය ඇමතිතුමයි ගිහිල්ලා තිනවා පාන්දර 4ට විතර මීගොම්ව ලෙල්ලමට. මාළු ගන්න ගන්න නෙමෙයි ගිහිල්ලා තින්නේ. ජනාධිපතිතුමා කියලා තියෙනවා ජීවන වේදම අඩු කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න කියලා. ඒකට තමයි ලෙල්ලමට ගිහින් තියෙනවා. හැබැයි මේගොලු ගිහිල්ලා මාළු වෙළඳුන්ගෙන් අහලා තියෙනවා මාළු කිලෝ එකක් සාමාන්‍යයෙන් කීයද කියලා. ඊට පස්සේ මාළු වෙළඳු කියලා තියෙනවා සාමාන්‍ය මාළු කිලෝ එකක් යන්නේ රුපියල් 100 150 200ට වගේ කියලා. මේවා මෙච්චර ලාභයට තියෙද්දි මිනිස්සු ගණ්ඩ යති ඇයි මෙච්චර ගණන් කියලා තුන් දෙනාම වෙළඳුන්ගෙන් අහවලු. අතරමැදිව ලාභ තියාගන්නවනේ සර්. ඒකයි කියපු මාළු වෙළඳු මාළු අලුත්ද කියලා බලන්න රහසකුත් කිව්වලු. මාළු කූරියට යකඩ කූරකින් ඇනලා රස බැලුවහම ඒ මාළු අලුත්ද නැද්ද කියලා බලාගන්න පුළුවන්ලු. කවුරුත් උදේ පාන්දර අමු මාළුවල රස බලන්න නම් ලෑස්ති වෙලා නැහැ. හැබැයි නිමල්ලන්ස කියපු නිසාම කෙන්ද මාළුවෙක්ගේ රහ බලන්න බන්දුල ගුණවර්ධන කැමති වෙලා වුමා. පස්සේ තින් කට්ටිය කියලා දෙනවා ලන්ස කොහොම හරි බන්දුලට අමු මාළුත් කැවුවා නේද කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා කියන්නේ පහුගිය කාලෙම අන්තර්ජාලය තුල පුවත් මවපු කෙනෙක්. ඔවුනිෂා පහුගිය මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රොෂාන් රණසිංහ කියලා කියන්නේ එකම පළාතේ එකම පක්ෂයෙන් ඡන්දෙල්ලුවට දේශපාලන වේදිකාවේදී නම් හරිම උණුසුම් චරිත. ඒ කොහොම වුණත් මඳුනිකා දෙන්නම එකම පළාතෙන් ජනතා මනාපයෙන් 9 වෙනි පාර්ලිමේන්තුවට තේරුණානේ. ඔන්න ඔය අතරෙදි තමයි ඊයේ උදේ පොළොන්නරුවේ අලුතෙන් හදපු ඇන්ජලා සිරිසේන වැඩිහිටි නිවාසයේ විවෘත කරන්න කට්ටියම එකතුනේ. රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයව හම්බුණු වෙලාවේ මුලින්ම කළා තියෙන්නේ එතුමට සුබපතපු එක. මොකද පෙරේදා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ උපන්දිනය තිබිලා තියෙන්නේ. කාලෙකින් හම්බෙච්ච යාළුවෝ වගේ මේ අය සතුරු සාමිච්චයේ යෙදිලා තේපැන් සංග්‍රහයක් භුක්ති විඳින අමතක කලේ නෑ උමා. දේශපාලනයේදී අපිට ඉගෙන ගන්න තියක් තියෙනවා මදුනිකා ඕකෙන්. ඒ තමයි දේශපාලන වේදිකාවේ සදාකාලික මිතුරොත් සදාකාලික සතුරොත් නැහැ කියන එක. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.